ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුසුකන විමේ තරංගාවලිය විශේෂ විදියට අවසන් කරලා ලෝක කුසලාන තේරීපත් වුණත් කණ්ඩායමේ නායක දසුන් දක්ෂතා අතර නැති එක මේ දවස්වල දැඩි කතාබහට ලක් වෙනවා. ඒ අතර සමහර පාර්ශව අලුත් නායකයෙක්පත් කරන්න කියලා යෝජනා කරනවා. තවත් පාර්ශව දසුන් කණ්ඩායමෙන් ඉවත් කරලා ඒ වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයන් යෝජනා කරනවා. දසුන්ගේ දක්ෂතා ගැන කතාබහ නැවත මතුවෙන්නේ අවසන් වුණු ලෝක කුසලාන සුසුකලඹීමේ තරඟාවලියේදී දසුන් අසාර්ථක වීමත් එක්කයි. පිටිකරුවෙක් වගේම මද වේගපන්දු යවන්නෙක් විදිහට ඉතාම හොඳින් දක්ෂතා අතර හිටපු දසුන් ශානක පසුගිය තරඟාවලියේ මුහුණු දුනු තරඟ 8කදී ඉනිම් පහක් ක්‍රීඩා කරලා ලබාගෙන තියෙන්නේ ලකුණු 12ක් විතරයි. ඒ නිසා දසුන් මේ තරඟාවලියේදී පිටින් සාර්ථක වෙලා නැහැ කියන එක පැහැදිලි. ඒ වගේම දසුන් 2023 අවුරුද්දේ මේ වේදී තරඟ 16ක ඉනිම් 12කදී ලබාගෙන තියෙන්නේ ලකුණු 204ක් විතරයි. ඒකට නොදෙවි ලබාගත්තු ශතකයක් ඇතුළත් වෙනවා. ඒ දසුන්ගේ මේ අවුරුද්දේ ඉනිමක ලකුණු සාමාන්‍ය 18.54ක් නිසා මේ දක්වා මේ අවුරුද්ද දසුන්ගේ පිටතට සාර්ථක අවුරුද්දක් නෙවෙයි කියලා පැහැදිලි. පන්දුයමින් පැත්තෙන් ගත්තොත් පසුගිය ලෝක කුසලාන සුසුකන ලැබීමේ තරඟාවලියේදී දසුන් පන්දුයමින් කඩුරු පහක් දවා ගන්න සමත් වුණා. වෙනදාට වඩා පන්දුයමින් දායක වෙන්න දසුන් කටයුතු කරපු එක ඔහුගේ පැත්තෙන් හොඳ පියවරක් කියලා කියන්න පුළුවන්. පසුගිය අවුරුදු වලට සාපේක්ෂව ගත්තම මේ අවුරුද්දේ දසුන් පන්දුයමින් කඩුරු 9ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම පන්දු වාරයක ලකුණු සාමාන්‍ය ලකුණු 5කට ආසන්නයේ තියාගන්න දසුන්ට හැකි වෙලා තියෙනවා. මේ අසාර්ථක වීම එක්ක දසුන්ගේ නායකත්වයේ වගේම කණ්ඩායමේ ස්ථානයේ සම්බන්ධින්ද විවේචන එල්ලෙමින් තියෙනවා. ඒත් මේ විවේචන වලට පිළිතුරු දුන්න සනත් ජයසූරිය, ලසිත් මාලිංග වගේම ෆර්විස් මහරූප් කිව්වේ නායකෙක් සමහර කාලවලදී දක්ෂතා අතරේ නැති වෙන්න පුළුවන්. ඒත් ඔහු කණ්ඩායම හොඳින් මෙහෙයවමින් ඉන්නවා නම් ඔහු නායකත්වයෙන් ඉවත් කරන්න කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ කියලා. මේ කතාව ඉතාම සාධාරණ වගේම ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ගත්තම මේ වෙලාවේ ඉතාම වැදගත් කතාවක්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට තව මාස 3කින් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තවත් කෙටි කාලයකින් ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වෙනවා. මේ වෙලාවේ කණ්ඩායමේ ස්ථාවරයක බැලුවම දසුන්ගේ නායකත්වයට කණ්ඩායමේ සහය හොඳින් ලැබෙනවා කියලා පෙනෙන තියෙනවා. ඒ වගේම පුහුණුකරුවන් වගේම ක්‍රිකට් කළමනාකාරීත්වයකත් ගැටුම් ඇති කරගන්නේ නැතුව දසුන් හොඳින් කණ්ඩායම මෙහෙවන්න උත්සාහ කරමින් ඉන්නවා කියන එක පැහැදිලියි. ඒ නිසා මේ වෙලාවේ කරන්න ඕන හොඳම දේ දසුන් නායකත්වයේ තියාගෙන ඔහු ඇතුළු කණ්ඩායම ලෝක කුසලානය සහ ආසියානු කුසලානය වෙනුවෙන් සූදානම් කරන එක. පසුගිය ආසියානු කුසලාන තරඟාවලියේ ශූරතාවය දිනාගත්තේ දසුන්ගේ නායකත්වයෙන්. ඒ නිසා මේ වෙලාවේ ආසියානු කුසලානයට දසුන්ගේ නායකත්වය සෑහෙන්න වැදගත් එකක්. ඒ නිසා හොඳම දේ තමයි දසුන්ට නැවත දක්ෂතා අතරට එන්න හොඳ විවේකයක් වගේම අවශ්‍ය උපදෙස් සහ සහය ලබා දෙන එක. ඊළඟට තියෙන්නේ පකිස්තානයක ටෙස්ට් තරඟාවලිය නිසා LPL තරඟාවලියට කලින් හොඳ නිවාඩුවක් ගන්න දසුන්ට අවස්ථාව තියෙනවා. ඒ වගේම අඩුපාඩු හදාගන්න ඒ කාලය පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැතුව මේ වෙලාවේ කණ්ඩායමේ නායකත්වය වෙනස් කරන එකෙන් වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙලා කණ්ඩායම මේ ඉන්න ජයග්‍රහී රිද්මයට පවා හානියක් වෙන්න පුළුවන්. පේන්න තියෙන විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ ගැන හොඳ අවබෝධයෙන් ඉන්නවා. දසුන් ශානකගේ නායකත්වය යටතේ එක් දින තරඟ 33ක් ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා කණ්ඩායම එයින් තරඟ 19ක් ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඒ කියන්නේ ජයග්‍රහණ ප්‍රතිශතය 57%කට වැඩි. ඒත් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව හමුවේ ලැබපු දරුණු පරාජයන් වගේ අමහිරි මතක සටහන් මේ ලැයිස්තුවේ තියෙනවා. එහෙනම් මේ වගේම පිටියේ නැවුම් සහ වැදගත් තොරතුරුත් එක්ක ඔබ හමු වෙනකල් ස්පෝර්ට්ස් විත් හිමාස් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.